හිරවත්මිත්තුූ. මීට දසක තුනහත්රකට පෙර අපේ රටේ ආර්ථක විද්‍යාවාන්ි ගෙනගත්තු ශිෂ්‍යෙන්ට හිටපු එක් ජීවමාන වීරෙක් තමයි බඳුල ගුණවර්ධන කියන්නේ තමන්ගේ විශය උගන්නල අවසානයේදි ඔහු විශේෂ කතාාවක් කරනවා. ඒ විශේෂ කතාාවඩේ ඔහු තමන්ගේ ජීවිතය මුල්කාලය තිබුණු දුෂකරතාත් ඉන් පස්සේ තමන් මේතත්වයට ආපු විද්‍යාත් විස්තර කරලා ශිෂ්‍යයන්ගෙන් කරන විශේෂ ඉල්ලි මක්තිබුණා ඒ තමයි තමන්ගේ මිනිය ම්ගස්මොල්ලෙන් අගන යනකොට මිනිස්සු කෙළගහන් නැති විදිහයට වැඩ කරන්න කියන කාරණ. හැබැයි එදා හිටපුේ බඳුල ගුණවර්ධන අද වෙනකොට මැරිලා කුණුවෙලා දඩගහන තැනක තමයි සිටින්. එදා හිටපු ඒ පංචාවට අක්්‍රමිතාවට දූෂනයට විුරුද්ධ බඳුල ගෙනවර්ධන, අද වෙනකට තමන්ගේ බඩගෝස්තරය තමන්ගේ දරුවන්ගේ පැවැත්ම ගැන කල්පනා කරලා සියලුම දේවල් පාවලදදීලා කුජීත වෙලා තමයි ජීවත්වෙන්. අද වෙනකට ඕහගේ මිනිය ජම්බුගස් මුල්ලෙන් ගෙනෙනනකොට මිනිස්සු ගණ කෙළේ කුතු කරන්න වෙනම කල්දේරමත්තියන්න වෙන. මේක තමයි සැබෑ ඇතත්වය මිට්ටවරුනි විසිවනි ආ්ඩුකම විවස්ථා සංසෝධනය ගෙනාව වෙලාවේ කිසේ හිරිගිතක් නැතුව හෙළලුවඇල්ලෙන් බඳදුලුණු වර්ධන කඩේගිය. තමන්ගේ අත් දෙකම උත්සලා මිනිීමරු ගෝටට තමන්ගේ ඒ කාජිපෙටි බලියය තහෝුරු කරන්න ඉඩ දුන්න. අද වෙනකොටැබිනෙට මණන්ඩිලෙඉන්න සියලුම දෙෙන. හි අන්නබෝට පත්තුළ ඉන්වයි කියලා බඳු ගුණවර්ධන කිසිම හිරිගිතක් නැතුව ලැක්්්‍යාවක් නැතුව අද පාර්ලිමේන්ට එඩ කියනවා. හැබැයි තමන් තයිඒ මනිමරු ගෝටේ බලය දුන්න කියනක ඔහු තාම ප්‍රසිද්ධය කියන්න මැලි වෙනවා. හැබැයි මිත්වරණ බන්දුුළ ගුණවර්ධන පහුගේ දවත්සුල නිරන්තරෙන්ම කයිවාරු ගැවේ, මරත් ගෝටත් හදන් යන දේශ ප්‍රේමී ආණ්ඩුවගෙන. හැබැයි මේ වෙන කොට බලේ තවුරු කරගෙනන්න ගෝට. තමන්ට ඕන විදියට කැබිනෙටන් එයින්න හැම එකම පම්බය බෝට පත් කරලා තිබෙනවා. මේ පීඩනෙ නිසා තමයි වාසුත් බන්දුුලත් ප්‍රසිද්ධිය පාර්ලිමේන්ට්‍රිය කෙදරරි ගෑයි. මේක සමගම දැඩි ලෙස උරණවෙච්ච මිනිීමමරු ගෝට බන්ඳුල ගුණවර්ධනට එන්න කිවවා. විශේෂම බඳුල ගුණවර්ධන කියලා කියන්නේ සාමාන්‍යයෙන් පොරක් කියල තමයි සමහර කට්ටේ හිතං හිටිය. හැබයි බඳුල ගුණවර්ධනහ වෙනකොට ගෝට ගාවට යන්නේ දෙකට නැවිලා. ඳුලගෙනුවර්ධන එතැන්ට ගියාට පස්සේ ගෝටා බොහොම පැහැදිලිව ප්‍රශ්න කීපයක් ඇැහවා. විශේෂයම මොකද මේ විදිට පාර්ලිමේන්ටේ කතා කරේ කියන ප්‍රශ්නයහවා.ඒවෙලාේ ඌහ මහජන උපයුත්තා කොමිසමගේ කාරණ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපාත් කරා. ඒ සියල්ලම දක්මිටි කමින් ආගැනහිටුූ මිනිීමරු ගෝට අවසානයේඩී බඳුළ ගුණවර්ධනට තිත්ත කුණහාර පයෙන් බැන්න. ිතුරනි මනිමරු ෝටා කුණහාරපෙන් බයිනවා කියනක අලුත් කතන්දරයක් නමේ. ඔබට මතකනම් කලකට පෙර. ඔබි... මාධ්‍යවේදයාගේ ඇඟට පැනපිඩියඔබට මතක ඇති.ඒවගේම සන්ඩ ලීඩ එකේ හිටපු කත්රූෆෙඩ්ික ජෑන්ස්ත කුණුහරපෙන් බැනපවිජියෝබට මතක ඇති. ඊටත් නොදවැනි වෙන විදිහට තමයි බඳුල ගුණුවාර්ධන බැනුම් ඇහුයි. හැබැයි එදාති බේ වීරකම් පැත්තකට දාලා? වල්ගේ කපුුල් දෙ ගස්සේ ගහගෙන පල්ලම් බැස්ස කියල තමයි එතන හිටපු සමහර මේ වෙනකොට මාහත්ගේට කියන්නේ. කෙසේ විතාත් බඳුලු ගුණවර්දල්ලා වගේ මිනිස්සූ මේ විදිහට පුජීත වෙනකොට පාර්ිමේන්තුේ ඉන්න ස්කෝල නොගිය මරාන්ට කඩේන හාල්පාරෝට ඇතිවෙන තත්ත්වය මොකක්ද කියලා ඔබට හිතාගන්නට පුළුවන්. දවසින් දව් සරට බල්ලට යනවා. බල්ලෝ පාලිනීටනවා. මේක වෙනස් කරන්න පුළුවන් ඔබටත්මටත්. ට මේරටේ විදයයික්වස්ථාදායි අධිකන්න බල තාමත්තියන අපිට එනිසා පුද්ගල වෙනසකින් නෙමයි ප්‍රතිපත්ති මේ වෙනසක් කළ හැකි ඒ සන්ඳහා වැඩසට හනක්තිබෙන සැලස්මක්ති වෙන සමාජ දේශපාලන කණ්ඩෑයමක් සමඟ අපි පෙරටයම් විත්‍රෝනිී අගතු ජක්න නොමට ඔවට සීපත් කරමින් මාවවෙන් සමුගන්න ඔබ සැමට්ට ජය